අද දින මම ගණිත ගැටලු තේමාව යටතේ තවත් එක් තේමාවක් වන දින දර්ශනය ආශ්‍රිත ගැටලු පහසුවෙන් විසඳීමට අවශ්‍ය මූලික සංකල්ප ඔබත් සමග සාකච්ඡා කිරීමටයි සූදානම් වෙලා සිටින්නේ. එසේනම් ඔබත් පොතක් පෑනක් පැන්සලක් ගෙන මෙහි වැදගත් කරුණු සටහන් කරගන්න. ඒ මගින් ඔබට වඩා පහසුවෙන් අප ඉදිරි දිනයන්හිදී සාකච්ඡා කිරීමට නියමිත ගැටලු පහසුවෙන් විසඳන්න හැකි වේවි. අපි මුලින්ම දන්නවා සතියකට දින 7ක් තියෙනවා. මොනවද දුවේ පුතේ මේ සතියට තියෙන දින 7? සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. එහෙනම් මේ සතියට දවස් 7යි. මේ සතියෙහි ආරම්භක දිනය වන්නේ සඳුදා කියන දිනය. ඒ වගේම සති අන්තයේ දින දෙක තමා සෙනසුරාදා සහ ඉරිදා. සාමාන්‍ය වර්ෂයක් සහ අධික වර්ෂයක් කියලා වර්ෂයන් දෙකක් තිබෙනවා. මේ වර්ෂයන් දෙකෙහි වෙනස තමයි සාමාන්‍ය වර්ෂයකදී තියෙන්නේ දින 365යි, අධික අවුරුද්දක් නම් තියනවා දින 366යි. එහිදී එක දිනයක් අධික අවුරුද්දේදී සාමාන්‍ය වර්ෂයට වඩා වැඩි වෙලා තිබෙනවා. ඒ වැඩි වෙන දිනය තමයි දුවේ පුතේ පෙබරවාරි මාසයේදී අධික අවුරුද්දක දින 29ක් තිබෙනවා. ඒ වගේම මෙන්න මේ අධික අවුරුද්ද එළඹෙන්නේ අවුරුදු 4කට වරක්. එතකොට අපිට යම්කිසි වර්ෂයක් අපිට දුන්නොත් එම වර්ෂය සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක්ද කියලා පහසුවෙන් දැනගන්න කෙටි ක්‍රමයක් තිබෙනවා. අපට ලබා දෙන වර්ෂය 4න් බෙදුවහම 1ක් 2ක් 3ක් ඉතිරි වෙනවා නම් එම වර්ෂය සාමාන්‍ය වර්ෂයක් වෙනවා. ඒ දෙන ලද වර්ෂය 4න් ඉතිරි නැතිව බෙදුනොත් එම වර්ෂය අධික අවුරුද්දක් වෙනවා. එතකොට අපිට සාමාන්‍ය වර්ෂයක තියෙන්නේ දින 365. දින 365 ඔබ දන්නවා අග ඉලක්කම 1 3 5 7 9 යම්කිසි සංඛ්‍යාවක ආවොත් එම සංඛ්‍යාව ඔත්ති සංඛ්‍යාවක්. අග ඉලක්කම 0.2 4 6 8 ලැබුණොත් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්. එසේනම් සාමාන්‍ය වර්ෂයක තිබෙන්නේ දින 365යි. අග ඉලක්කම 5 නිසා 365 කියන්නේ ඔත්ති සංඛ්‍යාවක්. ඔත්ති සංඛ්‍යාවල හරි මැදට හිටින දිනයක් තිබෙනවා. නමුත් 366ක් දිනයේ දෙන අධික වර්ෂයේහි හරි මැද දිනයක් ලෙස අපට එක් දිනයක් ගන්න බෑ. එහෙනම් සාමාන්‍ය අවුරුද්දක දින 365යි. එහි හරි මැද දිනය වන්නේ ජූලි මාස දෙවනිදා. එහෙනම් ජූලි මාස දෙවනිදා සිට දෙපසට තිබෙන දින ගණන සමාන වෙනවා. ඒ වගේම දින 31 බැගින් යෙදෙන මාසයක පළවෙනිදා, දෙවනිදා, තුන්වෙනිදා කියන දවස් එම මාසයට 5 බැගින්ද අනිකුත් දවස් 4 බැගින්ද තිබෙනවා. මම උදාහරණයක් විදිහට ජනවාරි පළවෙනිදා සඳුදා දවසක් කියලා හිතුවොත් එම මාසයේ සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දවස් 5 බැගින් තිබෙනවා. අනිත් දවස් වන බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් 4 බැගින් යෙදෙනවා. නමුත් දින 30ක් තිබෙන මාසයක පළවෙනිදා සහ දෙවනිදා යෙදෙන දවස විතරයි එම මාසයට 5 බැගින් තිබෙන්නේ, අනිත් දවස් තියෙන්නේ 4 බැගින්. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසය දින 30ක මාසයක්. එසේනම් අප්‍රේල් පළවෙනිදා අපි සඳුදා කියලා ගත්තොත් සඳුදා සහ අඟහරුවාදා 5 බැගින් තිබෙනවා. ඉතුරු වන
බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් හතර බැගින්ද යෙදෙනවා. දැන් අපි බලමු මාසවල දින ගණනට හිමි උපරිමහා අවම අගය සොයන්නේ කොහොමද කියලා. එහිදී ඔබ මතක තබා ගත යුතුයි දින 31කින් අවසන් වන මාසයක නම් එකතුවට තියෙන්න පුළුවන් උපරිමාගය වෙන්නේ 85යි. ඒ වගේම අවමගය වෙන්නේ 75යි. දින 30කින් අවසන් වන මාසයක නම් එකතුවට තිබිය හැකි උපරිමාගය 80යි. අවමගය වෙන්නේ 75යි. අධික වර්ෂයක නම් පෙබරවාරි මාසයේ දිනවල එකතුවට තිබිය හැකි උපරිමාගය 75ද අවමගය 70ද වෙනවා. ඒ වගේම සාමාන්‍ය වර්ෂයක පෙබරවාරි මාසයේ දිනවල එකතුවට තිබිය හැකි උපරිමාගය 70ද අවමගය 46ද වෙනවා. දැන් අපි බලමු ඉරිදා දින 5කින් තියෙන ජනවාරි මාසයක එම ඉරිදා දිනවල එකතුවට තිබිය හැකි වැඩි මගය සහ අඩු මගය හොයන්නේ කොහොමද කියලා. වැඩි මගය සොයනවා නම් දුවේ පුතේ ජනවාරි මාසය කියලා කියන්නේ දින 31ක් තිබෙන මාසයක්. එහෙනම් අපි වැඩි මගය හෙවීමේදී 31කින් පටන්ගෙන හත බැගින් අඩු කරමින් එම ඉරිදා දිනයන් ගණනය කළ යුතුය. එසේනම් 31 ඊළඟට 7ක් අඩු කරාම 24 24න් 7ක් අඩු කරාම 17 17න් 7ක් අඩු කරාම 10 10න් 7ක් අඩු කරාම 3. එසේනම් 31 24 17 10 සහ 3 එකතු කරාම අපට ලැබුණා 85. එහෙනම් ඉරිදා කියන දිනය දින 5ක් තිබෙනවා ජනවාරි මාසයේදී. එම දින 5 එකතු කරාම ඉන්න පුළුවන් වැඩි මගය වෙන්නේ 85. දැන් අපි බලමු අවමගයේ හෙවත් අඩුම අගය හොයන්නේ කොහොමද කියලා. එහිදී අපි අටමගය සෙවීමේදී ඉරිදා කියන දිනයට පළවෙනිදා ඉරිදා කියලා අරගෙන හදන්න ඕනේ. එහිදී 1 1ට 7ක් එකතු කරාම 8 8ට 7ක් එකතු කරාම 15 15ට 7ක් එකතු කරාම 22 22ට 7ක් එකතු කරාම 29. එහෙනම් අපට අවමගය 75යි කියලා ලැබුණා. එසේනම් අවුරුද්දකට තියෙනවා මාස 12ක් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. අපි මෙන්න මේ මාස 12 සිංහල ක්‍රමයට හඳුන්වනවා දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි දිනර වක් ඉල් උඳුවා ලෙසින්. දැන් අපි බලමු අපිට කෙටි ක්‍රමයක් මේ මාස සඳහා තිබෙන දින ගණන මතක තබා ගන්න. ඔබේ අතල මෙන්න මේ විදිහට ඔබේ පැත් ඔබේ දෙසට හරවගෙන එතකොට බලන්න ඔබට ලැබෙනවද කියලා මේ ඔබේ අතෙහි මෙන්න මේ උස්සු ස්ථාන හතරක් සහ ඒ උස්සු ස්ථාන දෙකක් අතර මේ පහතට ගියපු ස්ථාන. එහෙනම් මේ උස්සු ස්ථාන හතරක් තිබෙනවා තෙහි. ඒ වගේම පහතට ගියපු ස්ථාන තුනක් තිබෙනවා. මේ උස්සු ස්ථානයකට යොමු වුණොත් ඒ මාසයකට දින 31ක්ද මේ පහතට ගියපු ස්ථානයකට මගේ ඇඟිල්ල යොමු වුණොත් ඒ ස්ථානයකට දින 30ක්ද වශයෙන් අපි මතක තබා ගත යුතුයි. එහිදී පෙබරවාරි මාසය සුවිශේෂී මාසයක් වන බව ඔබේ මතකයේහි නිතරම තබා ගත යුතු වෙනවා. දැන් අපි බලමු ජනවාරි උස ස්ථානයක්. එහෙනම් දින 31යි. පෙබරවාරි මම කිව්වා සුවිශේෂීව මතක තබා ගත යුතුයි කියලා. සාමාන්‍ය වර්ෂයකදී නම් දින 28යි. අධික වර්ෂයක් නම් දින 29යි. මාර්තු උස ස්ථානයක් දින 31යි. අප්‍රේල්
दिन तिहाई पहालट गिय स्थानया मई दिन तीस एकाई जूनी दिन तिहाई जूली दिन तीस एकाई अगोस्तु कियला अपि नैवत एम स्थानयम सटहन करगन्न ओने जूली अगोस्तु लेस एहेनम जूली अगोस्तु कियन मास देकटम दिन तीस एक बैगिन तिबेनवा सेप्टेम्बर दिन तिहाई ऑक्टोबर उसु स्थानयक दिन तीस एकाई नवंबर दिन तिहाई दिसंबर दिन तीस एकाई एसे नाम अपट मे अपि अपे अतले हिम बलागिने न कोड़ा पिटे एकलंग लेबुना मास देखा जूली सह अगोस्त एना वसरक दिन तीस एक बैगिन एकलंग यदन मास देखा तम अपे एक अवुरुद्दक सेलबुवाम जनवरी सिट दिसंबर दक्वा एकलंग दिन तीस एक बैगिन यदनमा जूली मासेदी सह अगोस्त मासेदी ए वगेम सामान्य वर्षयक एक याने दिन तुंसिय हेट पहाक तिबेन वर्षयक जनवरी पलवेनी दट यदेन दिनय यदेन दवस एम वर्षे पनस तुन वारयक यदेनवा एक याने अपि जनवरी पलवेनी दा संदुदा कियला सेलकोत ए संदुदा कियन दिन पनस तुनक अपिट मुलु ए अवुरुद्दे दिन दर्शनय तुलदी लबेनवा अनेकुत दवस लबेन्ने अपिट पनस देक बैगिन एक याने सति पनस देक बैगिन ඊළඟට අධික වසරක් නම් ජනවාරි පළවෙනිදට සහ දෙවනිදට කියන දින දෙකටම යෙදෙන දවස් අපිට 53 බැගින් ලැබෙනවා. අනිත් සියලුම දවස් ලැබෙන්නේ දවස් 52 බැගින්. ඒ කියන්නේ අපිට ජනවාරි පළවෙනිදා 2020 ජනවාරි පළවෙනිදා බදාදා නම් ඒ ජනවාරි පළවෙනිදායි බදාදායි දෙවනිදවන රහස්පතින්දායි दिन पनास तुना बैगिन ये देना वा अनित दवस अपिटे ये देने अनित दवस ठीक दवस पनास देखा बैगिन सामान्य आवृत देकर जानमारी पालमुए निदाटा ये देना दवस है इमा आवृत दे दिसंबर तीस एक में निदाटा ये देना वा एक याने दिन तुंसी है टक पहाक ये देना सामान्य आवृत देकर जानमारी पालमुए निदा බදාදාමයි සාමාන්‍ය අවුරුද්දක ජනවාරි පළවෙනිදා සඳුදා නම් ඒ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙන්නේ සඳුදාමයි ඒක වෙනස් වෙනවා අධික අවුරුද්දක් නම් අධික අවුරුද්දක ජනවාරි පළවෙනිදා සඳුදා නම් ඒ අධික අවුරුද්දේ දෙසැම්බර් 31 වෙන්නේ සඳුදාම නෙමෙයි සඳුදාට පසු දවස වෙන අඟහරුවාදා අපි තවත් උදාහරණයක් බලමු देदहा वसरे ही जानवारी पालमेनी दा सिकुरा दा नाम ये देदहा वसरे जानवारी पालमेनी दा सिकुरा दा उन्ह हम देदहा वसरे जा दिसंबर तीसे कबेरने सिकुरा दा मने में सेनसुरा दा बेना इसे नाम मेन्न में विषय खारुं अपने वैधकत बेना वा दिन दर्शन आश्रित वर अपने गैटलुवा विसंधी में संधा इसे नाम अपि नवता दिन दर्शन आश्रित गैटलु विसंधीम तुलिन हमुयमु ओबट सुबदवसा।